ඔබම එක්ව සිටින්නේ ලංකාදීප විසින් ගෙන එන දිනපතා පුවත් වෙමසුම සමඟයි මම දෙවමිනීලියේ නවත්ත ප්‍රථමයෙන් පුවත් සිරස්ථල නැවත පැමිණීම ගැනවිමසීමට ජනාධිපදි හිටපුෝ ජනාධිපති අමතයි රූපවාහිනී සංස්ථාවට ඇතුළුවූ තවත් අයෙක් අත්තඩංගුවට රංගන ශිල්පි ජිහාන් අප්පු හාමිට ඇ අඩුවාදායම් ලාබී පවුල් සඳහා රුජමුදල් සහනාධාරයක් ශ්‍රී ලංකා නාාවවික හමුදාවට සහගුවන් හමුදාවට ඉන්දන සැපයීම සඳහා ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමඟ එක්වෙයි. ප්‍රතානි ජාතික සමාජමාධ්‍ය ක්‍රියාකාරිීණිය, ශ්‍රී ලංකාවෙන් පිටමං කිරීමට ජනපතිගේ නියෝග. දැන් එම පුවත් සවිස්තරාත්මකව. යල දිවීන පැමිණීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිීමට ජනනාධිපතිරනිල් වික්‍රම සිංහ හිටපු ජනාධිපති ගෝටාබේ රජපක්ෂ අමතා ඇතිබව වාර්තාවේ ඒ ශ්‍රී ලංකා පපොදුජාන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රජ පක්ෂ පසුගියදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී කළ ඉල්ලිීමකින් අනතුරුවයි. හජන විරෝද හුව ටින් ගොස් ැන්්‍රර තායින්තේ සිටින ටපු ජනාධිපතිවරයාට කඩිනමින් ආපසු පැමිණීමට පහසුකම් සලසන ලෙස එම සාකච්සාේදී ඉල්ලීම කෙදිරිපත්විය. කෙසේ වෙතත් ඔහු පැමිණෙන්න දිනයක් මෙතෙක් තහවුරු කරන හැ. රූපවාහිනි සංස්ථා පිරිෂ්ට්‍රේයට බලහත්කාරයෙන් ඇතුළුවීම සබන්ධෙන් අත්ත ඩංගුවට ගැනීමට සොයමින් සිටි තවත් සැකරුවෙකු අද පොලීසිට බාරවූ බව කුරුඳදුවත්ත පොලසිය පවසයි. අධිකරණ නියෝග කඩකිනීමේ චෝදනාව සම්බන්ධෙන් අත් අඩංගුවට ගැනීම නියමිතව සිඩි රංගන ශිල්පි, ජිහා නප්පු හාමිරපිය, ක්ෂ පහැගින් ූ රීර ඇප දෙක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ. භූමිතෙල් මත ඇපෙන අඩුවාදායම් ලාබී පවුල් දීවර සහ වැවිලි ශේත්‍ර සඳහා රුජු මුදල්, සහනධාරයක් ලබාදීමට රජය යෝජනා කර ඇති බව විදුලි බලහා බලක්තියමාත්‍ය කාංශන විශේසේ කර පවසයි. විටටහනක් තබමින් ඔහු කියා සිටියේ මිල වැඩිවීමෙන් පසු භූමිතෙල් මල මේ වන විට ඒ සඳහා වන පිරිවෑයට සමානු මට්ටමක පවදින බවයි. භූමිතෙල් ලීටරය මිල ඊ ා ත්‍රියල් සිට රුපියල් දෙසිය පනස් තුනගින් ඉහළ දමනයලදී. ශ්‍රී ලංකා නාවික හමුදාවට සහගුවන් හමුදාවට ඉන්දන සැපීමම සඳහා ඕස්ට්‍රේලියාව ඉන්දියාව සමඟ එක්ව කටේතු කරන බව ශ්‍රී ංකාව ඕ ට්‍ර ියයානු මහකොම සාරිස් පෝල් ේපන් පවසයි. ගාලමුව දොර අරගලයට සිය සමාජමාධ්‍ය ජාලා ඔස්සේ, සහය පලකරමින්, ආන්දෝලනයට ලක් වව බ්‍රරිතාාන ජාතික සමාජ මාධ්‍ය ක්‍රියාකාරණේ කේලී ෆ්‍රේස වහහාම ක්‍රියාත්මකව පරිදි ශ්‍රී ංකාවෙන් පිටමං කිරීමට ජනාධපතිරනිල් වික්‍රමසිහ හතානියෝග කර ඇති බව ආගමන විගමන දෙපාර්තුමේන්තු පවසයි. අදට නියමිත පුවත් වීමසුම මේ සමගින් අවසන් වෙනවා. මේ පුවත් පිල්බඳ සවිස්තරාත්මකව දැන ගැීම සඳහා අපගේ ලංකාදීප ඩ.් L. වෙබඩවියවෙත පවිසෙන්න්න. අප samagaraந்த sitiata స్